ලෝකේ පුරා මාරාන්තික ලෙස පැතිර යමින් පවතින කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට පුද්ගලින් 132 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අදාළ වෛරසය පුද්ගලින් 6000 මාධ්‍ය වාර්තා කරන්නේ. එසේම මෙම වෛරසයට ගොදුරු වූ පුද්ගලින් පිළිබඳව මුල්පරට චීනෙන් වාර්තා වුවද මේ වන විට තායිලන්තය, ප්‍රංශය, අමරිකා එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව, නේපාලය, කැනඩාව, ශ්‍රී ලංකාව වැනි රටවලින්ද වාර්තා වෙනවා. චීන ඇතුළු රටවල් කිහිපයකින් මෙලෙස වාර්තා වන කොරෝනා වෛරසය සඳහා ප්‍රතිශක්තිකරණ එන්නතක් සොයා ගැනීම සඳහා ලොව පුරා ඖෂධ සමාගම් මේ වන විට කටයුතු ආරම්භ කර තිබෙනවා. ලොව ප්‍රධාන පෙළේ ඖෂධ සමාගම් කිහිපයක්ම මේ වන විට ඊට අදාළ කටයුතු ආරම්භ කර ඇති අතර ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් සරසවියද සිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ. කොරෝනා වෛරසයට එරෙහිව ක්‍රියා කළ හැකි ප්‍රතිජීවක ඖෂධයක් සොයාගෙන ඇති බවට ඊයේ දිනද විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර සිටියා. ඒ අනුව ෂන්හයි ජාතික සෞඛ්‍ය විද්‍යායතනය මගින් හඳුන්වා දී ඇති මෙම ප්‍රතිජීවක ඖෂධය පිළිබඳව චීනයේ පීපල්ස් ඩේලි පුවත්පතද තොරතුරු වාර්තා කර තිබුණා. මේ අතර කොරෝනා වෛරසය පිළිබඳව ශ්‍රී ලංකාව තුළ දැඩි ලෙස කතාබහකට ලක් වූයේ මෙම කොරෝනා රෝගය ආසාදිනී වූ සංචාරක චීන කාන්තාවක් පිළිබඳව තොරතුරු වාර්තා වීමෙන් අනතුරුවයි. පසුගිය 19 වනදා චීනයේ සිට දින පහක සංචාරයක් සඳහා මෙරට පැමිණි අදාළ කාන්තාව රෝගී තත්ත්වයක් හේතුවෙන් IDH උණුරෝහල වෙත ඇතුළත් කෙරුණේ කටුනායක ගුවන්තොටුපළෙන් යළි තම රටට පිටත් ව යාමට පැමිණි අවස්ථාවේදී. එසේම ඇය නවාතන්ගෙන සිටි සංචාරක හෝටලයක සිටි සේවිකාවකටද මෙම වෛරසය ආසාදිනී වී ඇති අතර ඇය ඊයේ දින බලපිටිය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව IDH උණුරෝහල වෙත ඇතුළත් කිරීමට වෛද්‍යවරුන් කටයුතු කර තිබුණා. අදාළ කාන්තාවට කොරෝනා වෛරස් රෝගය වැළඳී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. ඒ අනුව මේ වන විට IDH උණරෝහලේ මෙම වෛරසය ආසාදිනී වූ බවට සැකකෙරෙන රෝගීන් 8 දෙනෙකු ප්‍රතිකාර ලබන බවයි අප කළ විමසීමකදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග පිළිබඳ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ. ඒ අතර විදේශිකයින් 5 දෙනෙකු සහ ශ්‍රී ලාංකිකයින් 3 දෙනෙකුද වනවා. මේ අතර චීනයේ අධ්‍යාපනය ලැබමින් සිටි ශ්‍රී ලංකා සිසුන් 360 දෙනෙකු මේ වන විට දිවයිනට පැමිණ තිබෙනවා. චීන ගුවන් සමාගමකට සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමකට අයත් ගුවන් යානා දෙකකින් ඊයේ රාත්‍රියේද සිසුන් පිරිසක් කරුණායක ගුවන්තොටුපළ වෙත පැමිණි බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ගුවන්ජු තමයි මේන් අපි අයිති වෙන ප්‍රොවින්ස් එක. ගුවන්ජු ගුවන්සි ඔක්කොම මේන් කරන්නේ එතනින්. මේන් එම්බසි එක තියෙන බීජින් වල. ඒක ඉන්නේ ඇලෙක්සිස් සර් තමයි අපිට උදව් කරේ. හරිනම් හැබැයි අපි බාරවෙන්න ඕනේ ගුවන්ජු එකේ තියෙන කන්සිල ඔෆිස් එක. ඒකේ ඉන්න ඉහළ නිලධාරීන් හැමෙලෙම අපිට කිව්වේ බලමු සමහරවල් අපි කිව්වම තමයි ඒගොල්ලෝ දන්නේ මෙහෙම දෙයක් වෙලා කියලා. අපි දැනගෙන කිව්වට පස්සේ තමයි ඒගොල්ලෝ කියන්නේ ආ එහෙමද එහෙනම් අපිට කරන්න දෙයක් නැහැ කියලා. අපි අසරණ ලයිට් දවස් දෙක තුනක්ම අන්තිම ඇලෙක්සිස් සර්යි දිලිප සර්යි නැත්තම් ඇත්තටම අපිට මේ ශ්‍රී ලංකාවට එන එක බොරු හීනයක් වෙනවා විතරයි. අපිට යන්න කිව්වේ නැහැ. අපිට යුනිවර්සිටි එකෙන් නියු ෆෝම් එක දුන්නේ. ඔයාලා පිට වෙලා මෙහෙම බාරගත්තේ නැති වුණොත් ඉන්හරි අපි වගකීම ගන්න නැහැ කියලා තමයි යුනිවර්සිටි එකෙන් කිව්වේ. තව ශ්‍රී ලංකාවේ ළමයි නම් අපේ යුනිවර්සිටි එකේ නැහැ. බය මේ අපි යුනිවර්සිටි එකේ අපි ඇතුළේ සේෆ්. ඒ වුණාට අපිට එළියට යන්න බැරි නැත් බැරුව හිටියේ. කොහොමත් අපේ කැම්ප් බීම ගන්න අපිට බයයි එළියට යන්න. අපිට අපේ සිටි එකේ එහෙම ලොකු ප්‍රශ්නයක් තිබෙන්නේ නැහැ. අපේ ගෙවල් වලින් ගොඩක් බල කරනවා එන්න කියලා අපි ඒකයි මේ ආවේ. අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඇලෙක්ස් ටිපසර්ට. අද ඉස්සෙල්ලා දෙන නැත්තම් එහෙම අපි තාමත් කැම්පස් එකේ අපේ බීජින් එම්බසි එක අපිට ගොඩක් උදව් කරා. ගුවන් එම්බසි එකේන අපිට අපි ගොඩක් කතා කරා. ඒකටි බලුම් බලුම් කියලා තමයි උත්තර දුන්නේ. මොකද අපි ගුවන් එයාපෝට් එකේ පැය 12කට ආසන්න කාලයක් අපි හිටියා. ගොඩක් ෆේසස් ලෙක් අපි හිටියේ. ගොඩක් සේෆ්ලි අපි හිටියා. ඒ වුණාට ඉතින් ඒවට අපිට කිසි උදව්වක් නම් හම්බුනේ නැහැ. අපි පුළුවන් තරම් ඉක්මනට ලංකාවට ආවේ එකයි පිට අවුලක් නැහැ. ඉතින් අපි ඒක විශ්වාස කරනවා. එසේම චීනයේ අධ්‍යාපනය ලබන තවත් ශ්‍රී ලාංකික සිසුන් පිටසක්ත අද දිනේදී මෙරටට පැමිණීමට නියමිත බවයි බීජින්හි වැඩබලන ශ්‍රී ලංකා තානාපති KK යෝගනාතන් මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ. ශ්‍රී ලංකන් 380 දෙනෙක් ලංකාවට අවිලා තියෙනවා. මේගොල්ලෝගේ අනායම සම්බන්ධයෙන් අපි අදාළ ආයතන වලට කතා කරලා අවශ්‍ය උදව්වක් කටයුතු කරලා තියෙනවා. ඒ වගේම තැනට ඉතුරු වෙලා ඉන්න ශ්‍රී ලංකා චීනයේ ඉන්න අයට අපි ඉල්ලා සිටිනවා ඒගොල්ලෝ ලංකාවට යන්න කැමති නම් අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා අපිත් කතා කරන්න කියලා අපි ඒගොල්ලෝට අවශ්‍ය උදව්වල් කරලා දෙන්න අපි ලෑස්ති වෙලා ඉන්නවා. අද දිනටත් ළමයි කීප දෙනෙක් පිට වෙන්න ලෑස්ති වෙලා තියෙනවා. එසේම කොරෝනා වෛරසය ආසාදිනී වීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පැතිරියන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. එබැවින් එම අසත්‍ය ප්‍රචාරවලට නොරවටින ලෙසයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.